හැබැයි මේක හරියට සංසන්දනය කළ බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික කළමනාකරණයත් එක්ක ගමට මුදල් ගලාගෙන එන වැඩසටහනක් හැදුවා. ඒ වැඩසටහන හරහා ගමේ කොන්ත්‍රාත්තික ගියා, පාරවල් ලැබුණ බෝක්කු ටික හැදුණා. ඒ හරහා ඉන්න ගල් මුදලාලිගේ, වැලි මුදලාලිගේ, ඊළඟ කොන්ත්‍රාත්කරුවගේ ආදායම් ටික හැර ගියා. සාමාන්‍ය කම්කරු පන්තියේ ආදායම් ටික ආවා. ඒ හරහා TVS බයික් එකක්, මහේන්ද්‍ර කැබ් එකක්, ටාටා කැබ් එකක් ගෙවල් වලට මිලදී ගන්න වැඩපිළිවෙල හැදුණා. ඒ හරහා ගම තුල මුදල් සංසරණය වෙනවා වගේම මහා පරිමාණ ව්‍යාපෘති හරහා ඒ ශේත්‍රයේ ඉන්න විවිධ කණ්ඩායම් වලට ආදායම් හොයාගන්න පුළුවන් මාර්ග ගණනාවක් මහින්ද රාජපක්ෂ, බෙසිල් රාජපක්ෂ යුගයේ නිර්මාණය වුණා කියලා කාරණාවත් එක්ක තමයි එදා මෙහෙරළිට මහ දැවැන්ත ජනකායක් ආවේ. අද වෙනකොට ගමේ ආර්ථිකයේ යම් මට්ටමකට දුර්වල වීගෙන යන යුගයේ අපිට පේනවා සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට ඉතාම දැඩි ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි අවුරුදු කෑවේ. ඉතින් ඒ නිසා අපිට පේනවා ගමේ ආර්ථිකයේ පිළිබඳ විශාල ගැටලු කරුණු කාරණා තියෙන කාලයක්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන අපේ මේ දින රැලියට සමස්ත රටේ රටට ආදරය කරන වැඩ කරන ජනතාව බහුතරයක් අපේ මෛරලියට සහභාගී වෙයි කියලා මම හිතන්නේ. අපි ලක්ෂයකට ආසන්න ජනතාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ.